ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කණ්ඩායමක පළවෙනි ටෙස්ට් තරගයේදී දරුණු පරාජයකට මුහුණ දෙනවා. එංගලන්තයේ සාමාන්‍යයෙන් දඟපන්දු යවන්නන්ට හොඳින් මුහුණ නොදෙන කණ්ඩායමක් වුණත් දැන් කාලෙක ඉඳන් ලංකාවට එන එංගලන්ත කණ්ඩායම යන්නේ ජයග්‍රහී කණ්ඩායම් විදිහට. මේ විදිහට එංගලන්ත ප්‍රතිකරුවෝ දඟපන්දු යවන්නන්ට මුහුණ දෙන්න පුහුණු වෙද්දී එංගලන්ත දඟපන්දු යවන්නෝ ආසියානු තනතිලි වලට හොඳට හුරු වෙද්දී අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට වේගපන්දු යවන්නන්ගේ තනතිලි වල සෙල්ලම් කරලා සාර්ථක වෙන්නත් බෑ. දැන් දඟපන්දු යවන්නන්ගේ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න අපිට බෑ. විදෙස් දඟපන්දු යවන්නෝ අපේ අයට වඩා හොඳින් වැඩ පෙන්වද්දී අපි කොහොමද දඟ කැවෙන තනතිලි හදලා තරඟ දිනන්නේ? ඒ වගේම තමයි එංගලන්ත වේගපන්දු යවන්නන් හමුවේවත් අපේ ප්‍රතිකරුවෝ මේ තරගාවලියේ පළවෙනි තරගයේදී හරියට සෙල්ලම් කළේ නැහැ. ඇත්තටම අපිට පළවෙනි තරගයේදී මොකද වුනේ? මේ ගැන කණ්ඩායමේ ප්‍රවීණම ක්‍රීඩකයවුණු ඇන්ජලෝ මැතිව්ස් අදහස් දක්වලා තිබුණා. ඇත්තටම ඔවුන් කිසි විටකත් අපිට ලිහිලක් ලබා දුන්නේ නැහැ. තනතිරුව හොඳින් දඟ කැවීමෙන් තිබුණ නිසා ඔවුන් උත්සාහ කළේ කඩලු දවා ගන්න. එයාලා හරිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කළා. ඒ නිසා තමයි අපි ගොඩක් අසරණ උනේ. ඔවුන් පන්දු යවද්දී එක රේඛාවක් දිගේ පන්දු යවුවා. ඒ වගේම පතිත කිරීමත් ඉතා හොඳින් සිදු කළා. ඇත්ත වශයෙන්ම ටෙස්ට් තරගයක ලකුණු ගන්න දුර්වල පන්දු වෙනකම් බලාගෙන ඉන්න එක ප්‍රතිකරුවෝ කරන්නේ. එංගලන්තයේ දුර්වල පන්දු යවුවේ නැති තරම්. ඉතින් අපි හොඳ පන්දු වලට පහරෙල්ල කිරීමට ගිය නිසා තමයි අපිට කඩලු අහිමි උනේත්, ලකුණු ලබා ගැනීමට නොහැකි උනේත්. ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි ඉනිමේ බිඳ දැමීමේ ආරම්භය ගන්නේ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ්. බ්‍රෝඩ් මේ තරගයේම අපේ ප්‍රතිකරුවන් දැඩි පාලනයක තියාගන්න සමත් වුණා. සාමාන්‍යයෙන් එංගලන්ත තනතිරු වල ශ්‍රී ලංකා ප්‍රතිකරුවෝ එංගලන්ත වේග පන්දු යවන්නන් හමුවේ අසරණ වුණත් අපේ තනතිලි වල එංගලන්ත පන්දු යවන්නන් දක්ෂතා පෙන්වන්නේ අඩුවෙන්. හැබැයි ඇන්ජලෝ මැතිව්ස් කියලා තිබුණේ පළවෙනි ටෙස්ට් තරගයේ බ්‍රෝඩ්ට මුහුණ දෙද්දී තමන්ට දැනුනේ එංගලන්තේ ඉන්නවා වගේ කියලා. බ්‍රෝඩ් කියන්නේ මොන වගේ පන්දු යවන්නෙක්ද කියන එක අපි කවුරුත් දන්නවා. ඔහු ටෙස්ට් කඩලු 500කට වඩා ලබාගෙන තියෙන ලෝකයේ හොඳම වේග පන්දු යවන්නෙක්. වේග පන්දු යවන්නන්ට කිසිදු සහායක් ලබා නොදෙන මතුපිටකදී උවත් ඔහුට පන්දුව හොඳට දෝලණය කරන්න පුළුවන්. එක් අවස්ථාවක ඔහු දෙපසටම චලනය වන අයුරින් පන්දු යවීමට සමත් වීම නිසා මට දැනුනේ මම එංගලන්තයට ගොස් තරඟ කරනවා වගේ හැඟීමක්. මේ වගේ තනතිරුවක ක්‍රීඩා කරද්දී එහෙම දෙයක් කරනවා කියන්නේ වේග පන්දු යවන්නෙකුට ඉතා අමාරු කටයුත්තක්. පළවෙනි මේ ශ්‍රී ලංකා ඉනිමේ කඩලු 3ක් ලකුණු 20කට දවාගත්ත බ්‍රෝඩ් දෙවෙනි ඉනිමේ යවපු පන්දු ආර 17න් 11ක්ම සටහන් වුණේ නිලකුණු පන්දු ආර විදිහට. ඇන්ජි සෙල්ලම් කළ විදිහට ඇයි අනෙක් ක්‍රීඩකයන්ට සෙල්ලම් කරන්න බැරි කියන දේ තරගයෙන් පස්සේ ඇහුණ කතාවක්. ඇන්ජි පෙන්නපු ඉවසීම අනෙක් ක්‍රීඩකයන් පෙන්වුවා නම් තරගයේ වාසිය අපට ගන්නත් තිබුණා කියන දේ ගොඩක් අය කිව්වට ඇන්ජි කියලා තිබුණේ එහෙම කරන්න බෑ කියලා. එක එක ප්‍රතිකරුවෝ සෙල්ලම් කරන විදිය වෙනස්. චන්දි, කුසල්, දික්වැල්ල ඔය හැම දෙනාටම ඒ අයට ආවේනික ක්‍රමයකට තමයි ඒ අය සෙල්ලම් කරන්නේ. ජෝ රූට් සෙල්ලම් කරන විදිය බලලා අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. හැබැයි එයා කරන හැමදේම අපිට කරන්න බෑ. මොකද හැම පහරක්ම ඒ විදිහට ගහන්න කාටවත් බෑ. ඒ නිසා අපිට පුළුවන් දේ බැරි දේ තීරණය කරලා සෙල්ලම් කරන්න ඕන. ওই විදිහට තමයි ශ්‍රී ලංකාව සතු ප්‍රවීණම ක්‍රීඩකයා එංගලන්ත එක්ක තරගයේ උණු දේ ගැන අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.